Right, wow, that's another impilligan no magi, Keo plus up YouTube channel, everything. Overland other Venusma video karangin Kalpanakala, I think mama, me idriata overland video, mala karangino, me vinimi anupada, sambandha, moka, the visheshem, mama, me again a video karan Kalpanakale, idriadi dinapata, ape the main or Sri Lankikyo, Bohomiak, Vides Gatavela, innoiting me ratatin, Arthic Arbu de Hamwe, Godak Denek, Vides Gatavela, inno, Vides Rakia, Sandaha, Yamgisi. ලංකාවේ උපයන රෝඩා ඉහළ වැටුපක් ලබා ගැනීමේ චේතනාවෙන් ඉතින් ඒ හින්දම මම කල්පනා කළා ඕගොල්ලොන්ව රට ඉන්න ඔයා වෙනුවෙන් වැදගත් වෙන ඔයාලගේ විනිමය අනුපාත සම්බන්ධව තොරතුරු ඔයාලගේ බැංකු අනුව දැනුවත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න ඉතින් කල්පනා කළා. ඉතින් ඒත් එක්ක මම ඉදිරියේදී මම මුලින් කරන මේ වීඩියෝ මාලාවේදී ඕගොල්ලන්ට බැංකු කීපයක් සම්බන්ධව තොරතුරු අරන් එනවා. ඉතින් මම මේ කතා කරන බැංකු අතර ඔයාගේ බැංකුව නැත්තම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයා ගේ account එක තියෙන බැංකුව මොකක්ද කියලා. එතකොට මට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඒත් එක්කම වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ලැබෙන බැංකුව සම්බන්ධව තමයි මම ඉදිරියේදී මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී තව දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ හැම බැංකුවකම වගේ පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට වීඩියෝ එක යන අතරදී තේරුම් ගන්න පුළුවන් වෙයි. සුළු වශයෙන් තමයි අඩු වැඩි වෙන්නේ. ඉතින් ඒ හින්දා ලොකුවට worry වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ඔන්න රට ඉන්න ඔයාට ඔයාගේ සල්ලි එවනකොට මේ වෙලාවේ ලංකාවේ ඔයාට ලැබෙන රුපියල් වලින් ඔයාට ලැබෙන ගාණ කීයක්ද කියලා ඔයාගේ කරන්සි එකත් එක්ක මම ඉදිරියේ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරන්නේ ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව ඔයාට අද දවස ගැන කතා කරනවා නම් 2022 4/27 වෙනිදා ඔයාට ලැබෙන රේට් එක සම්බන්ධව තමයි ඔයා එවන කරන්සි එකට ඔයාට මේ වෙලාවේ ලැබෙන රුපියල් ප්‍රමාණයත් ඒත් එක්කම ඔයා ඔයාට අදාළ ඔයාගේ ඉන්න රට අනුව ඔයා ඒ මුදල් ඒකකයට රුපියල් මාරු කරගන්න යනවා නම් ඔයාට ලැබෙන රේට් එකත් කීයක්ද කියන දේ සම්බන්ධව මම මෙතෙන්දි කතා කරනවා. ඉතින් මම මුලින්ම ලංකා බැංකුවේ කතා කරනනම් ඕස්ට්‍රේලියන් ඩොලර් එක ගැන. ඕස්ට්‍රේලියන් ඩොලර් එක මේ වෙනකොට ගන්නේ ලංකා බැංකුව ගන්න රුපියල් 200/15කට. ඔයා ඕස්ට්‍රේලියන් ඩොලර් ගන්නව නම් ඔයාට රුපියල් 219/60ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම බහරේන් ඩිනාර් එක ඔයාට ලංකා බැංකුවෙන් ලබා දෙනවා 747/65ක් එක බහරේන් ඩිනාර් රෙහෙකට. ඒත් එක්කම ඔයා බහරේන් ඩිනාර් ගන්නවා නම් ඔයාට රුපියල් 877/84ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම කැනඩියන් ඩොලර් එකක් ඔයාට ලංකා බැංකුවට මාරු කරනවා නම් රුපියල් 220/7ක් ලැබෙනවා. ඒත් එක්කම ඔයා ලංකා බැංකුවෙන් කැනඩියන් ඩොලර්ස් ගන්නවා ඔයාට 243/75ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් එක මම මෙතනදී වැඩිපුර කතා කරන්නේ මැද පෙරදිග රටවල් වල කරන්සි රේට් සම්බන්ධවයි. මොකද අපේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් මේ වෙනකොට මැද පෙරදිග රටවල රැකියාවල නියුතුව ඉන්නවා. ඉතින් ඒ අයට විශේෂයෙන්ම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒත් එක්කම ඊළඟට කතා කරන්නේ කුවේ ඩිනාර් එක. කුවේ ඩිනාර් එකක් ඔයාගින් මේ නෝට ලංකා බැංකුව රුපියල් 944/752කට මිලදී ගන්නවා. ඒත් එක්කම ඔයා කුවේ ඩිනාර් ගන්නව නම් ඔයාට රුපියල් 1092/62ක් ගෙවන්න සිද්ධ වෙනවා. එක ඩිනාර් එකක් ගන්න න්ියුසීලන් ඩොලර්ස් වලට ඔයාට රුපියල් 177/30ක් ලැබෙනවා මේ වෙනකොට. ඒත් එක්කම ඔයා න්ියුසීලන් ඩොලර්ස් ගන්නව නම් ඔයාට රුපියල් 204/129ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඕමානියන් රියල් එකකට රුපියල් 796/80ක් ගෙවනවා. ඒත් එක්කම ඔයා ඕමානියන් රියල් ගන්නව නම් ඔයාට රුපියල් 864/16ක් ගෙවන්න සිද්ධ වෙනවා. පවුන්ඩ් ස්ටර්ලින් නැත්නම් ඔයාලා හැමෝම කතා කරන ස්ටර්ලින් පවුන්ඩ් එකකට ඔයාට ලංකා බැංකුවෙන් රුපියල් 383/8ක් ගෙවනවා. ඔයාට ස්ටර්ලින් පවුන් අවශ්‍ය නම් රුපියල් 412/33ක් ලංකා බැංකුවට ගෙවන්න වෙනවා. සෞදි රියාල් එක අද දවසේ ඔයාට ලංකා බැංකුවෙන් ගෙවනවා සෞදි රියාල් එකට රුපියල් 77/10ක්. ඒත් එක්කම ඔයා සෞදි රියාල් මිලදී ගන්නවා නම් 100 රුපියල් 92/128කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ පළවෙනි තීරුව ඔයාට ලංකා බැංකුවෙන් ගෙවන ගාණත් දෙවෙනි තීරුව ඔයා මිලදී ගන්නව නම් ඔයාට ලංකා බැංකුවට ගෙවන්න වෙන ගාණත්. මොකද වීඩියෝ එක කෙටි කරගන්න ඕන නිසා මම වේගෙන් කියාගෙන යන්නම්. මේ වෙනකොට ඊළඟට මම කතා කරන්නේ බහුතරයක් මේනෝ ශ්‍රී ලාංකිකයන් විදේශ ගත වෙලා ඉන්න රටක් තමයි UAE. එහෙම නැත්නම් ඩුබායි ඩිනාර් ඩිරාම් එක. මේ අද දවසේ ඔයාට රුපියල් 80/56ක් ගෙවනවා. ඔයා මිල
මිලදී ගන්නවනම් ඔයාලට රුපියල් 93.78ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම US ඩොලර් එක ලෝකයේම විශාල වශයෙන් භාවිත කරන මුදල් ඒකකයක් වන US ඩොලර් එකට ඔයාට අද දවසේ 314.50ක් ලංකා බැංකුවෙන් ගෙවනවා. ඔයා ගන්නවා නම් රුපියල් 328.92ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම කටාර් රියල් එක කටාර් රියල් එකකට ඔයාට රුපියල් 69.99ක් ලංකා බැංකුවෙන් ගෙවනවා. ඔයා මිලදී ගන්නවා නම් රුපියල් 99.7ක් ගෙවන්න ඕන ලංකා බැංකුවට. මේ තමයි ලංකා බැංකුවේ විනිමය අනුපාත අද දවසට. ඒත් එක්කම ඊළඟට මම කතා කරනවා ලංකාවේ තවත් අංකයක රාජ්‍ය බැංකුවක් වන පීපල්ස් බැංක එකේ අද දවසේ විනිමය අනුපාත සම්බන්ධව US ඩොලර් එක බයින් රේට් එක 311යි සෙලින් රේට් එක 330යි. ඒත් එක්කම මෙයාලගේ අපි බලමු මැද පෙරදිග රටවල් වල මොනවාද කියලා. ඕස්ට්‍රේලියානු ඩොලර් එක බයින් රේට් එක 203.78යි සෙලින් රේට් එක 218.96යි. කටාර් සවුදි රියාල් එක බයින් රේට් එක රුපියල් 77.32යි සෙලින් රේට් එක රුපියල් 87.83යි. කටාර් රියාල් එක රුපියල් 67.75යි බයින් රේට් එක සෙලින් රේට් එක රුපියල් 99.39යි. ඕමානියන් රියාල් එක බයින් රේට් එක 762.59යි සෙලින් රේට් එක 855.69යි. ඒත් එක්කම කුවේට් ඩිනාර් එක බයින් රේට් එක රුපියල් 945.30යි සෙලින් රේට් එක රුපියල් 1076.19යි. ජෝදානියන් ඩිනාර් එක බයින් රේට් එක රුපියල් 409යි සෙලින් රේට් එක 464.7 ගණන්. මම නොකිය ඉන්නම් වේගයෙන් වීඩියෝ එක අරන් යන්න ඕන හින්දා. ඩිරාම් එක UAE ඩිරාම් එක රුපියල් 79යි බයින් රේට් එක සෙලින් රේට් එක 89යි. බහරේන් ඩිරාම් එක බයින් රේට් එක රුපියල් 785යි සෙලින් රේට් එක 873යි. ඒ තමයි පීපල්ස් බැංක් එකේ අද දවසේ එක්ස්චේන්ජ් රේට් එක. ඊළඟට මම කතා කරන්නේ තවත් ලංකාවේ අංක එකේ පෞද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවේ අද දවසේ එක්ස්චේන්ජ් රේට් සම්බන්ධවයි. මෙතනදී බලමු අපි US ඩොලර් එකට බයින් රේට් එක 314යි සෙලින් රේට් එක 328යි. මම මේ බයින් රේට් එක සෙලින් රේට් එක ගැන කෙටියෙන් පැහැදිලි කරනවා නම් බයින් රේට් එක කියන්නේ ඔයා මේ කියන සම්පත් බැංකුවට ඔයාගේ කරන්සි විකුණනකොට ඔයාට ගෙවන ගාණ. ඒත් එක්කම සෙලින් රේට් එක කියන්නේ සම්පත් බැංකුවෙන් ඔයාට අදාළ කරන්සි රේට් එක මිලදී ගන්න යනවනම් ඔයාට ගෙවන්න සිද්ධ වෙන ගාණ. ඉතින් ඒ හින්දා ඒක මුලින්ම දැනගන්න UK පවුන් එකකට බයින් රේට් එක 390යි සෙලින් රේට් එක 410යි. ඒත් එක්කම ඕස්ට්‍රේලියන් ඩොලර් එක බයින් රේට් එක 205යි සෙලින් රේට් එක 218යි. බලමු මෙතන මැද පෙරදිග රටවල් මොනවද තියෙන්නේ කියන දේ සම්බන්ධව. UED කියන්නේ ඩිරාම් එකම තමයි, මේ ඩුබායි ඩිරාම් එක. බයින් රේට් එක 84යි සෙලින් රේට් එක 89යි. ඒ තමයි සම්පත් බැංකුවේ අද දවසේ එක්ස්චේන්ජ් රේට්. අවසාන වශයෙන් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ තවත් අංකයකේ පෞද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංක එකේ අද දවසේ FD රේට් සම්බන්ධවයි. US ඩොලර් එක බයින් රේට් එක 310යි සෙලින් රේට් එක 327යි. ස්ටර්ලින් පවුන්ඩ් බයින් රේට් එක 385යි සෙලින් රේට් එක 410යි. ඕස්ට්‍රේලියන් ඩොලර් එක බයින් රේට් එක 202යි සෙලින් රේට් එක 218යි. ඒත් එකම කුවේට් ඩිනාර් එක බයින් රේට් එක 929යි සෙලින් රේට් එක 1069යි. ඕමාන් රියාල් එක බයින් රේට් එක 786යි සෙලින් රේට් එක 850යි. සවුදි අරාබියන් රියාල් එක බයින් රේට් එක 79යි සෙලින් රේට් එක 89යි. UAE ඩිරාම් එක බයින් රේට් එක 82යි සෙලින් රේට් එක 91යි. කටාර් රියාල් එක බයින් රේට් එක 60යි සෙලින් රේට් එක 91යි. ජෝදානියන් ඩිනාර් එක බයින් රේට් එක 410යි සෙලින් රේට් එක 469යි. බහරේන් ඩිනාර් එක බයින් රේට් එක 722යි සෙලින් රේට් එක 869යි. ඉතින් ඔයාගේ බැංකුව අනුව බලන්න ඔයාට අදාළ වෙන රේට් සම්බන්ධව වාට වං වේගින් වීඩියෝ එකලා නම් පෝස්ට් කරලා බලන්න පුළුවන්. වාට අද දවසේ කොහොමද වාට ලැබෙන විනිමය අනුපාතය, වාට රුපියල් වාට අදාළ රටට අනුව
ලැබෙන රුපියල් ප්‍රමාණය කොච්චරද කියලා ඉතින් ඔයාලා දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක සම්බන්ධව අලුත් වීඩියෝ එකක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉතින් මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් යෝජනා මට ඉතාමත් වැදගත් වෙනවා ඒ හින්දා පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ මේ වීඩියෝ සම්බන්ධව ඔයාලගේ අදහස් ඒත් එක්ක මොන වගේ බැංකුද මම කල යුත්තේ කියන දේ සම්බන්ධවත් ඔයාලට පුළුවන් වීඩියෝ එකක් කමෙන්ට් එකක් දාන්න එතකොට මට ඒ ගැනත් ඉදිරියේ කතා කරන්න පුළුවන් ඉතින් අවසාන වශයෙන් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට thank you very much।